භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. සුපින්නතුනි, මනුෂ්‍ය ජීවිතයක් ලබා ගැනීම බොහොම දුෂ්කරයි. මනුෂ්‍ය ජීවිතයක් ලබා ගත්තත් ඒ ජීවත් වීමේදී බොහෝ දුෂ්කරතා ගෙන දෙනවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත්‍ධර්මය ශ්‍රවණය කරන්න ලැබීමත් කොතරම් නම් දුර්ලභ කාරණයක්ද. ඒ හැම දෙයකටම වඩා දුර්ලභ දෙයක් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ නමකගේ ඉපදීම. මේ සමය අප භාග්‍යවතුන් වහන්සේ ඉපදුණු සමය. අප භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සත්‍ධර්මය ශ්‍රවණය කරන්න ලැබුණු සමය. පින්වතුනි, අප ඔබ සියලු දෙනාම උතුම් මිනිස් ආත්මයක් ලබලා තියෙන්නේ. මේ කාලය උදා වෙලා තිබෙන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත්‍ධර්මය ශ්‍රවණය කරන්නට. රූපවාහිනී මාධ්‍යයේ කල්යාණ මිත්‍රයා වූ ශ්‍රද්ධා රූපවාහිනී ඔස්සේ ඔබ වෙත ගෙනෙන අසිරිමත් තම්සක ධර්මදේශනාමේ වැඩසටහන ආරම්භ කරන්නටයි අප සූදානම් වෙන්නේ. අද ධර්මදේශනයේ සඳහා මහමෙවුනා භාවනාසපවාසී පින්වත් ස්වාමින් වහන්සේ නමක් මැදිරියට වැඩම කොට වදාළා. පින්වත් ස්වාමින් වහන්සේව මා ප්‍රථමයෙන් නමස්කාර පූර්වකව පිළිගන්න ලබනවා. ධර්මදේශනය ආරම්භ කරන්නට මත්තෙන් අප භාග්‍යවතුන් වහන්සේට සුවඳ මල් පූජා කර පින්වත් ස්වාමින් වහන්සේට දෙහත්වට්ටිය පිළිගන්වා ධර්මදේශනය සඳහා ආරාධනා කර සිටිමු. නමෝ බුද්ධාය, 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 නමෝ බුද්ධාය. මහමෙවුනාව භාවනාසුපවාසී පින්වත් ස්වාමීන් වහන්ස, අපට අනුකම්පා පිණිස අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත්ධර්මය දේශනා කොට වදාරන සේක්වා. සාදු සාදු සාදු. කවුරුත් මාත් සමගම මේ විදිහට කියමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං ගච්ඡාමි. සාදු සීලය අදිෂ්ඨාන කරගෙන මා කීවට පස්සේ කියන්නේ, මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි, සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි,
වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මෙම සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද උතුම් ධර්මාවබෝධය පිණිසද හේතු වේවා වාසනා වේවා සාදු සාදු මාත් එක්කම කියමු නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපි මේ කාලේ මේ යුගයේ එක්තරාතකින් අපි කල්පනා කරලා බලද්දී අපි වාසනාවන්ත පිරිසක්. අපි මේ මනුස්ස ජීවිතය ලබද්දී අපි එතරම් වාසනාවන්ත වෙන්න බලපාන එක කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ලෝකෙට පහළ වුණා විශ්වීය ගුරුවරයෙක්. ඒ කියන්නේ යුනිවර්සල් ටීචර් කෙනෙක්. ඒ ගුරුවරයා මේ ලෝකෙ පහළ වෙච්ච ශාස්ත්‍රුන් වහන්සේ දෙවි මිනිසුන්ට විස්මිත වූ ධර්මයක් දේශනා කළා. ඒ බුදුරජාණන් වහන්සේ ගැනත් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැනත් අපි අහන්ට තරම් වාසනාවන්ත වුණා. ඒ කියන්නේ අපිට ලැබුණ මනුස්ස ජීවිතේ ලබද්දි මේ ඇස කන අපිට මේ කන තුලින් ශ්‍රවණය කරන්නට වාසනාව ලැබුණා බුදුවරයෙකුගේ ධර්මයෙන්. ඒ වගේම තමයි අපිට බුදුරජාණන් වහන්සේ සරණ යන්නට වාසනාව උදා වුණා. දැන් අපි කල්පනා කරලා බැලුවොත් විශ්වය කියලා ගත්තාම එක්තරා අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසා හිටිය ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කළා සිකිහි කියන බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා හිටිය කාලෙක උන්වහන්සේට හිටිය අග්‍රක් ශාවකෙක් මුගලන් මහරහතන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ වගේ හැම බුදුරජාණන් වහන්සේලාටම අග්‍රශ්‍රාවකයෝ වැඩ ඉන්නවා. මේ අතර හිටිය 이르දීන් පරප්‍රාප්ත වූ
අභිභූ කියලා රහතන් වහන්සේ නමක්. එතකොට මේ අභිභූ කියන රහතන් වහන්සේ එක්තර අවස්ථාවක දෙවියන් අතරට වැඩිය මොහොතක ඒ සිකී කියන බුදුරජාණන් වහන්සේ අර අභිභූ කියන රහතන් වහන්සේට කියා හිටියා, භික්ෂුව ඔබ මේ දෙවියන්ට ධර්මය කියන්ට කියලා. මේ ධර්මය කියද්දි මේ දෙවිවරු කල්පනා කළා, මේ හරි පුදුම වැඩක්නේ. මේ බුදුරජාණන් වහන්සේ වැඩෙද්දි මේ ශ්‍රාවකයෙක් කල්පනා කරානේ අපිට ධර්මය කියන්ට කියලා. එහෙනම් මොකක්ද ඇති උනේ දෙවිවරුන්ගේ හිත් තුළ? මානිය පුදුණා. ඇයි මානිය පුදුණේ? ඒ සිත් පටුයි. ඇයි පටු සිත්? රාග ద్వේස මොහ තියෙන සිත පටුයි. ප්‍රමාණ කරන්න පුළුවන්. එතකොට මේ සිතින් මේ ලෝකයේ ලෝකයව මනිනවනේ. එතකොට මේ දෙවිවරුන්ටත් මේ ශ්‍රාවකයාගේ තිබුණ අශ්‍රීමත් බව හඳුනගන්නට ඉවලි බැරුව ගියා. එතකොට මේ දෙවිවරු මෙහෙම කියද්දි මේක දුටුවා බුදුරජාණන් වහන්සේ. කවුද? අර සීකී කියන බුදුරජාණන් වහන්සේ. ඒ වෙලාවේ සීකී බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මේ දෙවියන්ට 이르දියක් පාමින්ම මේ ධර්මය කියන්ට කියලා. එතකොට මේ රහතන් වහන්සේ විතක පෙනී ඉඳමින් විතක නොපෙනී ඉඳමින් ධර්මය දේශනා කළා. ඉන්පස්සේ මේ රහතන් වහන්සේ ස්වරයෙන් කතා කළා කියන කතා කළා කියනවා, ධර්මය දේශනා කළා කියනවා මේ සක්වලටම ශ්‍රවණය වෙන්නට. දැන් ඔගොල්ලෝ අහලා ඇති අපි සමන්තා චක්කවාලේසු කියලා කියනවනේ පිරිත් කියන්ට මත්තින් එක්තරා ගාථා රත්නයක්. එතන මේ එක්තරා සුමන කියන සාමණේර ස්වාමින් වහන්සේ නමක් මිහිඳු මහරහතන් වහන්සේගේ ආරාධනාවෙන් අම්බස්ථලයේදී ඒ රහතන් වහන්සේ ඒ කුඩා සාමණේර ස්වාමින් වහන්සේ මේ සක්වලේ ඉන්න සියලු දෙවියන්ට ආරාධනා කළ ඒ ගාථාවෙන්. එතකොට එහෙමනම් මේ 이르දියටපත් වෙච්ච රහතන් වහන්සේලා තුල තිබුණ විස්මිත හැකියාවක්. ඒ තමයි මේ පෘථිවියට එහා ලෝකයේ පිළිබඳවත් මනා අවබෝධයක් ඒ රහතන් වහන්සේලාට තිබුණා. මේ විශ්වය තුල ජීවත් වෙන විවිධාකාර සත්වයන් ඒ රහතන් වහන්සේලා දුටුව ඇසුරු කළා, කතා බහ කළා. එතකොට ඒ දෙවියන්ට තමයි ඒ ආරාධනා කළේ. එතන මේ කතාව අහලා තිබුණ කවුද? ආනන්ද ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා හිටිය ගෞතම බුදුරජාණන් වහන්සේගෙන්, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඒ අභිභූ කියන රහතන් වහන්සේ මේ සක්වලට තමන්ගේ හඬ පැතිරෙව්වා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේගේ හැකියාව කොයි වගේ එකක්ද? එතන බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ආනන්දේනි ඒ ශ්‍රාවකෙක් සාස්තුන් වහන්සේගේ තථාගතයන් වහන්සේගේ ඒ හැකියාව ප්‍රමාණ කරන්න පුළුවන් එකක් නෙමෙයි. දෙවන වරත් විමසා හිටියා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේගේ හැකියාව කොයි වගේ එකක්ද? එවරත් බුදුරජාණන් වහන්සේ ඒ වචනින්ම කියා හිටියා, ඒ ආකාරයෙන්ම පිළිතුරු ලබා දුන්නා. තුන්වන වරත් විමසා හිටියා. බුදුවරුන්ගේ ධර්මතාවයක් තමයි තුන්වෙනි පාර ප්‍රශ්න කරද්දි ඒ විස්තර කරනවමයි. තුන්වෙනි පාර ආනන්ද ස්වාමීන් වහන්සේ විමසා හිටියාම බුදුරජාණන් වහන්සේ යම් විස්තරයක් හෙළිදරව් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්දේනි, මේ හිරුත් මේ සඳුත් ආලෝකයේ පතරවමින් ඒ හිරු සඳු ගමන් කරනවා කියනවා. චලනය වෙනවා. එතකොට මේ ඊයේ පෙරේද අවුරුද්ද තිබුණානේ නේද? එතකොට වටයක් ගිහිල්ලා එක තැනකට ආවා කියන එකනේ නේද? මේ වගේ මේ හිරුත් සඳුත් වේගෙන් ගමන් කරන චලනය වෙනවා. මේ හිරුත් සඳුත් යම්තාක් ආලෝකයේ පතුරවමින් යම්තාක් දුරට ගමන් කරයිද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ ලෝකයේ තුල ඉරවල් දහසක්, සඳු දහසක්, පෘථිවි තව දහසක්, එතකොට කාම ලෝකයට ඇති දිව්‍ය ලෝක 6 වැඩි කිරීම 1000ක් නේද? බ්‍රහ්ම ලෝක මේ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ වගේ පැතිරිච්ච ස්වභාවිකින් යුක්තයි කියලා. මෙන්න මේකට කියනවා චූලනිකා සහස්‍රී ලෝක ධාතුව කියලා.
එතකොට මේ එන ප්‍රමාණය අපි වැඩි කරේ හිරු කීයෙන්ද? දහසින් නේ. එතකොට පෘථිවි කොච්චර ඇද්ද? මනුස්ස ලෝක අපි හිතන් ඉන්නවට වඩා එහාට පැතිරිලා තියෙන. එතකොට ඒ ආපු ප්‍රමාණය වැඩි කරන්න කියන නැවත 1000යි. ඒකට කියනවා ද්විසහස්‍රී ලෝක ධාතුව කියලා. ඒන ප්‍රමාණය නැවත වැඩි කරන්න කියනවා නැවත වරක් 1000කින්. එතකොට ත්‍රිසහස්‍රී ලෝක ධාතුව කියනවා. තවත් තැන්වල බුදුරජාණන් වහන්සේ ওই ආකාරයෙන් සියස්සහස්‍රී වෙනකන් දේශනා කරනවා. එතකොට පේනවා අපිට ඉමක් කොනක් නැහැ කියන එක. එතකොට මේ ලෝකවල තුල මේ සත්වයෝ ජීවත් වෙනවා. එතකොට අපගේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ අපේ මිනිස්සසින් නොදකින බොහෝ සත්වයන් මේ ලෝකයේ බොහෝ දේ දුටුවා. අන්නේ නිසාමයි වර්ෂ 2500කට 600කට පමණ ඉහතදී අපගේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ ධර්මානව මේ පෘථිවියේ වැඩ ඉදදී උන්වහන්සේ මේ විශ්වය ගැන යම් කුඩා හෙළිදරව්වක් කළේ. එවලි ආනන්ද ස්වාමීන් වහන්සේට පුදුමාකාර සතුටක් දැනුණා. මාගේ ශාස්ත්‍රඥ වහන්සේ ආශ්චර්යයි නේද? අද්භූතයි නේද කියලා. ඒ කාලේ මිනිස්සු සිතන් හිටියේ පෘථිවිය පැතලි. මේ ආදී මත තිබෙන යුගයක අපගේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ මෙවන් දෙයක් හෙළිදරව් කළා. එදා කාලේ තිබුණද මේ වගේ උපකරණ අද කාලේ තියෙන දේව මුකුත් තිබුණේ නැහැ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ හෙළිදරව් කළදී. එතකොට මේ සත්වයක් ලබන්නේ කොමක්ද? ඇස කන නාහි දිව කය මනස. එතකොට මේ සත්වයාගේ සිත තුල ආසාව පවතිනවා. ඒ වගේම රාග ద్వේස මොහ පවතිනවා. කෙලෙස් සහිතයි. එතකොට මේ සත්වයක් උපත කරා ගමන් කරනවා. ඒ තමයි සමහර විට ප්‍රේතයෝ වෙනවා. සමහර සත්වයෝ නිරේපදෙනවා. ඒ වගේම තමයි තිරිසං අපාය, අසුර ලෝක, මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක. එතකොට සමහර සත්වයන්ගේ ශරීර දකින්න බෑ සාමාන්‍ය මිනිස්සෙසි. එතකොට සියුම් ශරීරවලින් යුක්තයි සමහර දිවවරු. එතකොට අපගේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ මේ සියලු සත්වයන් ගැන දැනගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ මේ පණිවිඩය ගෙන යනවා කාටද? අර විශ්වයේ ජීවත් වෙන සත්වයන්ට. ඇයි උන්වහන්සේ මනුස්ස ලෝකේ පහළ වෙන්නේ? මිනිසයන්ට පුළුවන් කමක් නැහැ දෙවියන් අතරට යන්න. ඒ හැකියාව මිනිසයාට නැහැ. නමුත් දෙවියන්ට බඹුන්ට පුළුවන්කමක් තිබෙනවා මේ පෘථිවිය කරා පැමිණෙන්නට. ඒතර මේ සම්බන්ධය බලපානවා බුදුවරයෙක් ලෝකේ පහළ වෙලා මේ ධර්මයේ දේශනා කරද්දී මේ විශ්වයට ව්‍යාප්ත වෙන්නට. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයාට චතුරාර්ය සත්‍ය ධර්මයේ කියා දෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ උගන්වන කියා දෙන මේ බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ බවට පත් වෙනවා. එනම් මේ පෘථිවියට පමණක් නෙමෙයි උන්වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ වෙන්නේ. ඒ නිසායි අපි කියන්නේ සත්තා දේව මනුසානම් කියලා. එතකොට මේ විශ්වයට පණිවිඩයක් ගෙන යන ඒ ශාස්ත්‍රඥ වහන්සේව තමයි අපි සරණ යන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා. එතකොට මේ ශාස්ත්‍රඥ වහන්සේව තමයි අපි පිහිට කරගන්නේ. එහෙනම් මේ සකල ලෝක ධාතුවත් මේ ලෝක ධාතුවේ ධර්මතාවයත් අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේව අපි පිහිට කරගන්නවා. අපි රැකවරණය කරගන්නවා. ඒ කරගෙන තමයි අපේ ජීවිතේ නොමග යන්න තියෙන ඉඩකඩින් අපේ ජීවිතේ ගලව ගන්න. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ ඒහා අසමාන වූ බුදුරජාණන් වහන්සේ නමක් අපි සරණ ගියා. ඒ නිසා අපි ප්‍රථමයෙන්ම ඒ බුදුරජාණන් වහන්සේ ගැන පහන් සිතක් උපදව ගන්නට ඕනේ. උන්වහන්සේ රාග ද්වේෂ මොහ දුරු කළ අරහන් වනසේක. ගුරු උපදේශ නැතුව ධර්මය අවබෝධ කළා සම්මා සම්බුද්ධය ආදී වශයෙන්. මේ පහන් සිත පිහිටවගෙන මේ පැහැදීම ඇති කරගෙන තමයි අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතයට ලං කර ගන්නට ඕනේ. දැන් බලන්න පැහැදීම කොච්චර වැදගත් එකක්ද කියලා ඔබ තීරුම් ගත යුතුයි. අපි කියනවා ශ්‍රද්ධාව. එහෙම නැත්නම් පැහැදීම කියලා කියනවා. දැන් අපි කල්පනා කරලා බැලුවොත් ශ්‍රද්ධාව පැහැදීම කියලා කියන්නේ මොකක්ද? දැන් ඔබත් කල්පනා කරලා බලන්න සාමාන්‍යයෙන් ඔබගේ ජීවිතයේ තුල පවා නැද්ද ඔබ පැහැදිච්ච අය මේ ජීවිතේ? ඉන්නවද නැද්ද? සමහර අය ඇති නළුවෝ.
සමහර අය සුපිරි ක්‍රීඩකයෝ. සමහර අය දාර්ශනිකයෝ. සමහර අය නවකතා ලියපු නවකතාකරුවන්. එහෙම නැද්ද? එහෙම නැත්නම් තමන් ඇසුරු කරන තමන්ගේ හොඳම මිත්‍රයෙක් ඉන්නවා. බොහොම මේ උගත් අදහස් පහල කරන. ඒතකොට අපේ හිතේ පැහැදීමක් තියෙනවා. එහෙම නැත්නම් දේශපාලන නායකයෙක් වෙන්නට පුළුවන්. දැන් අපේ හිත ඒ කෙනෙක් ගැන පැහැදිලා ඉන්නවා නම් ඒ කෙනා වෙනස් වුණොත් වෙනස් මතයක් දරුවොත් අපිටත් මොකද වෙන්නේ සමහර විට? අපිත් ඒ අදහසට යන්නේ නැද්ද? යනවනේ. ඒ අදහස් ආකල්ප අපිට බලපාන්නේ නැද්ද? අපේ ජීවිතේ ගොඩනගා ගද්දි අපිටත් බලපානවා. ඒතර අපේ ජීවිතේ ඒ ආකාරයෙන් යම් විදියක වෙනසක් ඇති වෙන්න බලපෑවේ මොකක්ද? අර පැහැදීමද නැද්ද? පැහැදීම. එහෙනම් අපි හිත පහදව ගන්නවා කවුරු ගැනද? රාග ద్వේෂ මොහ දුරු කරපු නායක නායකයෙක් ගැන. උත්තම වූ මුනිවරයෙක් ගැන. මේ ජීවිතේ අවබෝධ කළ කෙනෙක් ගැන. මේ විශ්වය ගැන දන්නා අවබෝධ කළ උත්තමයෙක් ගැන. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම තිබිය යුතුයි අපේ ජීවිතේ වෙනස් කර ගන්නට. ඒ නිසා අපේ ජීවිතේට වැදගත් දෙයක් තමයි මොකක්ද? ශ්‍රද්ධාව කියලා කියන්නේ. මොකක්ද ශ්‍රද්ධාව කියලා කියන්නේ? එතකොට එහෙමනම් අද අපි ඉගෙන ගන්නේ මේ බොහොම ලස්සන දේශනාවක්. මේ කාරණේ මේ විශ්වයේ ජීවත් වෙන සියලු සත්වයන්ට පොදුයි. ඔබ හිතන්න එපා මෙතනෙම ඉන්න අපට විතරයි කියලා. බෞද්ධ වෙච්ච අපට විතරයි කියලා. නෑ. වෙන ආගම්වල අයට, වෙන සියලුම පූජකවරුන්ට, ඒ වගේම තමයි දෙවියන් බඹුන් සහිත සකල ලෝකයාටම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ කොහොම එකක්ද? පොදු එකක්. එතකොට දැන් අපි කල්පනා කරලා බැලුවොත් දැන් ඔබ අප හැම දිනාම මේ ලෝකෙට ඉපදුනේ කොහොමද? අම්මගේ මව් කුසින්. මාස කීයක් හිටියද මව් කුසක අපි? මාස 7ක් සමහර කෙනෙක්, සමහර කෙනෙක් මාස 10ක් වෙන්න පුළුවන්. ඒ මව් කුසක මෝරලා මේ ලෝකෙට ඉපදුනේ මොනවද? ඔබ අද පාවිච්චි කරන දේවල් ටික මොනවද? ඇස, කන, නාහි, දිව, කය, මනස. මේවට කියන මොනවා කියලාද? ආයතන. මොනවද කියන්නේ? ආයතන. ඉතින් මෙන්න මේ ආයතන හයේ ස්වභාවයත් මේ නිසා මිනිස්සුගේ හිතක ඇති වෙන ස්වභාවයන් ගැනත් බුදුරජාණන් වහන්සේ ඉලිදරව් කරනවා. දැන් ඔබ හිතන්නකෝ මෙහෙම. අපි ඉපදුනේ අම්මගේ මව් කුසින්. ඒතකොට මේ ඇස කන උපදින්න බැරිද තවත් ක්‍රමවලින්? පුළුවන්ද බැරිද? පුළුවන් නේ. ඔබ දැකලා ඇති බිත්තර ඇතුලේ සර්පයෝ, කුරුල්ලෝ, ඔයකොට කිකිලි පැටව උපදිනවද නැද්ද? උපදිනවා. කොහොමද උපදින්නේ? බිත්තර ඇතුලේ. ඒ බිත්තර කටුව කඩාගෙන ඉපදින ඒ සතාගෙත් තියෙන මොනවද හොයලා බලන්න. ඇස් දෙකක් තියෙනවා, හොටක් එක්ක දිවක් තියෙනවා නේද? කන් දෙකක් තියෙනවා. බාබා කියලා අපි අඬ ගැහුවම සත්තුන්ට එන්නේ නැද්ද? එනවා. එතකොට සමහර සත්තුන්ගේ මේවයි සමහර ඉන්ද්‍රියන් අඩුපාඩුත් තියෙන සත්තුත් තියෙනවා. තවත් ක්‍රමයක් තමයි දැන් ඔය අපි ආහාරයට ගන්න කෑම තියෙනවනේ. මාළු අරවා මේ අපි එළියට දාන නරක් වෙනවා. අපි හොඳට රත් කරලා හදන්නේ. ඊට පස්සේ ඒවයි පොඩි පණුව හැම හැදිලා එන්නේ නැහැ දිහඳ පණුව හැම. එන කුණු පරිසරයක කුණු තෙත් පරිසරයකත් මේ සත්ත්වය නිර්මාණය වෙනවා. අනිත් එක තමයි ඕපපාතික. ඕපපාතික කියලා කියන්නේ දැන් ඔබ අහලා ඇති සමහර විට ඔය මරණ ගෙවල් වල ඔබ අහලා නැද්ද මෙන්න මෙවන් කතා. ඔන්න කෙනෙක් මැරෙනවා. මැරිච්ච ගමන් කියනවා අන්න ඉන්නවා කියනවා. කියන්නේ නැද්ද? සමහර ඒවා අහලා නැද්ද ඔබ? අහලා ඇති. ඒතර එහෙනම් ඔබ තේරුම් ගත යුතුයි. එහෙනම් මැරුණට පස්සේ එයා මව් කුසිකුණුත් නෙමෙයි ඉපදිලා තියෙන්නේ. ඒ වගේම තමයි ඒ කෙනා බිත්තරයක් ඇතුළුනුත් නෙමෙයි ඉපදුනේ කුණුතෙත් පරිසරයකුණුත් නෙමෙයි. ඒතර මේ විශේෂ උපත දුටුවේ කවුද? අපගේ බුදුරජාණන් වහන්සේ. අපි දැක්කේ නෑ නේද? එහෙනම් බලන්න ඒකයි කියන්නේ විශ්වීය ගුරුවරයෙක්. මේ සකල ලෝකයේ මනාකොට අවබෝධ කරගත්ත කවුද? අපගේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ. දැන් බලන්න මේ ආයතන හය ඉපදිලා, ඒ කියන්නේ ඇස, කන, නාහි, දිව, කය, මනස ඉපදුනාට පස්සේ ඔබ මේ පාවිච්චි කරන. කොහොමද පාවිච්චි කරන්නේ? දැන් ඔබ ඇසින් මොනවද දැනගන්නේ? රූප දැනගන්න. කනින් මොනවද?
සබ්ද. නාහින් ගඳසු. දිවෙන් කයින් පහස. මනසින් අරමුණු ගන්න. කනින් පුළුවන්ද රූප බලන්න? බැහැ. ඇහින් පුළුවන්ද සද්ද අහන්න? ඒත් බැහැ. එහෙනම් ඔබ මේ ආයතන 6 පාවිච්චි කරනවා. මෙන්න මේ ආයතන 6 පාවිච්චි කරද්දී ඔබ ඉපදිච්ච දා ඉඳන් මරණිය දක්වාම මේ ආයතන 6 පාවිච්චි කරන්න ගිහින් ඔබ අමාරුවේ වැටෙනවා. ඔබට මොකද වෙන්නේ? ඔබ අමාරුවේ වැටෙනවා. ඇයි ඔබ අමාරුවේ වැටෙන්නේ? ඇයි ඔබ අමාරුවේ වැටෙන්නේ? ඔබ මේ 6 ගැන දන්නේ නැති හින්දා. දැන් ඔබම කල්පනා කරලා බලන්න, ඇත්තටම අපි අමාරුවේ වැටලා තියෙනවද? මේ හාමුදුරුව බොරුවත් කියනවද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. මේ කියන දේ සත්‍යයක්ද? මේක බෞද්ධයන්ට විතරද? වෙන ආගම්වල පූජකවරුන්ටත් මේවා බලපානවද? සත්තුන්ටත් එහෙමද කියලා ඔබ කල්පනා කරන්න. එහෙනම් ඇයි ඒ සත්තුත් පාවිච්චි කරන්නේ? මොනවද අර ඉපදිච්ච ටික? මොනවද ඉපදිච්ච ටික? අර ආයතන 6. මොනවද? ඇස, කන, නාහි, දිව, කය, මනස. ඊට පස්සේ මේවට පේනවා කිව්ව හැට මොනවද? රූප, කනට ශබ්ද. දැන් එතකොට බලන්න, අපිට ඇහැට රූප පේන රූප වලට අපි ආසාවෙන් බැඳින්නේ නැද්ද? බැඳිනවා නේ. අපි ආසම කරන ගායකයෙක් ඉන්නවා. අපි කවදාවත් දැකලා නැහැ. හැබැයි අපි යාට බැඳිලා ඉන්නවා. අපි හිතනවා ඒ ගායකයා නම් මේ ලෝකේ වාසනාවට පහළ වුණේ. එහෙනම් අපි බැඳිලාද නැද්ද? අපි හිත බැඳිලා. එයා මැරුණා කියලා හන්ට ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි යන්නේ නැද්ද බලන්න? අපිට ඇඬින්නේ නැද්ද? ඇඬිනවා. එතකොට බලන්න, අපි කණින් කවදා හෝ දවසක ඒ හඬ ඇහුවා. හඬ අහද්දි මොකද වෙලා තියෙන්නේ අපිට? අපි දන්නෙත් නෑ අපි ඒ හඬට බැඳුණා. ඒ බැඳුණට පස්සේ මොකක්දෝ දෙයක් අපේ හිතට වෙලා. එයා නැති වුණා කිව්වහම මොකද අපිට වෙන්නේ? අපිට දුක උපදිනවා. වෙලා නැද්ද ඔබට? දැන් බලන්න මේ ආයතන 6 පාවිච්චි කරද්දි කොච්චර ප්‍රවේසම් වෙන්න ඕනිද? මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ අතීතයේ සිද්ධ වුණා. එතකොට මේ කාලේ මේ සිද්ධිය වෙන්නේ, මේ නාරද කියලා මහරහතන් වහන්සේ නමක් වැඩ හිටිය, අපි කියන්නේ පැට්න කියලා, පාටලිපුත්‍ර නගරේ. කොහෙද? ඉන්දියාවේ පැට්නවල. එතකොට මේ පාටලිපුත්‍ර නගරේ තමයි ඒ රහතන් වහන්සේ වැඩ වාසය කළේ, කුක්කුටාරාම. මේ කාලේ හිටියා මේ රජ කෙනෙක්, මේ රජුරුවන්ගේ නම, මේ රජුරන්ගේ නම තමයි මුණ්ඩ රජු. කවුද නම? මුණ්ඩ රජු. එයාට හිටියා ලස්සන රැජිනක්, දේවි කෙනෙක් හිටියා. එතකොට මේ බිසව බොහොම ලස්සනයි, බොහොම ප්‍රියමනාප වචන කතා කරන, බොහොම ස්වාමියාට ආදරේ ගෞරවේ තියෙන, බොහොම මේ සෙනෙහසක් තියෙන රැජිනක්. එතකොට මේ බිසවගේ නම තමයි, එයා ඒ බිසවගේ නම තමයි මේ භද්‍රා දේවි. කවුද යාගේ නම? භද්‍රා දේවි. භද්‍ර කියලා කියන්නේ යහපත් කියන අර්ථය නේද? එතකොට මේ දේවිය මේ රජුරවන්ට බොහොම ආදරේ කළා. රජුරුවොත් මේ දේවියට බොහොම ආදරේ කළා. මේ දේවිය හදිස්සියේ මරණයට පත් වුණා. එතකොට මේ රජුරවන්ට ගොඩාක් ප්‍රියමනාප වෙච්ච මේ බිසව මරණයට පත්වීම මේ රජ්ජුරුවන්ට දරා ගන්නට බැරුව ගියා. දැන් රජ්ජුරුවන්ට මොකද වුනේ මේ සිද්ධියත් එක්ක? දැන් මෙයාට, මෙයා කන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? වෙනදා බිව්වද, සතුටු වුණාද ඒව කරන්නෙත් නැහැ. දැන් ඒව කරගන්න විදිහක් නැහැ. කෑම කටක් ගද්දි තමන්ගේ බිසව මතක් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා අර බත් කටයි දෙකයි කන්නේ, හිම්මම අර බත් පිඟාන අහක් කරනවා. ඒ වගේම තමයි මෙයා මේ රජ්ජුරුව නිරන්තරයෙන්ම ඔහේ බලාගෙන ඉන්නවා, ශෝක කරනවා. ඒ වගේම තමයි දැන් රාජකාරී කටයුතු මෙයා කරන්නෙත් නැහැ. දැන් මොකද උනේ? මේ විදිහට දවල් රැ ගෙවෙනවා. ඔබ ඔබගේ මිත්‍රයන්ට වේවා, ඔබගේ ජීවිතේ වේවා, මෙවන් සිද්ධි වෙලා නැද්ද? සමහරවිට ඔබගේ යාළුවෙක්, ඔබගේ අම්මා, ඔබගේ තාත්තා වෙන්න පුළුවන්, ඔබගේ දරුවෙක් වෙන්න පුළුවන්. එක අම්මා කෙනෙක් ඊයේ මට කිව්වේ එයා ඒ අම්මගේ දරුවෙක් නැති වුණා කියලා කිව්වා. එතකොට ඔබම කල්පනා කරලා බලන්න, එහෙම වුණාට පස්සේ ඔබ දැකලා නැද්ද මේ සිද්ධිය? එහෙනම් බලන්න, මේ අර ඉපදිච්ච ආයතන 6 පරිහරණය කරන්න ගිහිල්ලා වෙච්චදී
අර ආයතන හයට පේන දේවල් වලට බැඳිලා වෙච්චදී. එතකොට මේ සිද්ධිත් එක්ක සමහර අයට මානසික අර්බුද ඇති වෙන්නේ නැද්ද? එහෙම වෙනවනේ. සමහර අය අපව හම්බෙන්න එනවා. ඒගොල්ලෝ කියනවා, තරුණ අය සමහර වෙලාවට කියනවා, ඒගොල්ලෝ ආදරය කළා කියනවා යම් අයට. ඊට පස්සේ ඒගොල්ලෝ අත්හැරලා ගියා කියලා කියනවා. ඒව ගැන කල්පනා කරලා මානසික විකෘති වෙලා සමහර අය අංගුඩට ගිහින් දාලා. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඒව හින්ද බේත් ගන්නවා. වෙනවද නැද්ද? ඒතර බාණ්ඩ මේ සිද්ධි කොච්චර මනසකට බලපාලා තියෙනවද? ඔව්ද නැද්ද? ඔව්. ඊට පස්සේ මේ ප්‍රශ්නෙත් එක්ක මොකද උනේ? දැන් ඉන්නවා මේ කෝසාරක්ෂක ඇමති, කියන්නේ මේ ධනේ ආරක්ෂකණෙක්, පරිපාලන කටයුතු කරන ඇමතිතුමා. මෙයා කල්පනා කරා මේක මාර ප්‍රශ්නයක්. මේ රජ්ජුරුවන්ව දැන් මොන විදියටවත් සනසන්න බෑ. මේ ප්‍රශ්නේ මේ රජ්ජුරුවන්ගේ හිතින් අහක් කරන්න විදියකුත් නැහැ. දැන් ඇමතිවරුන්ටත් මොකද උනේ? මේක ලොකු බලපෑමක් වුණා. රජ්ජුරුවන්ට ඉතින් එක ටික කියන්නත් බෑ. ඌ අමතකලා මෙහෙමයි කියලා එකපාර කියන්නත් බෑ. ඇයි ඒ? ඔය හිතක් එහෙම මේ වෙලා ඉදි, අපි කියන අප්සෙට් වෙලා ඉන්න වෙලාවක ඕවා කියන්න ගිහල මොනවා වෙන්න පුළුවන්ද? තමන්ගේ හිසත් තමන්ට අහිමි කරගන්න වෙන්නත් ඉඩ තියෙනවා. පස්සේ මේ ඇමතිතුමා කල්පනා කරනවා මොකද කරන්නේ? මේකට අපි මොකද කරන්නේ? මේ අතර මේ රජ්ජුරුව කියනවා මේ ඒ බිසවගේ ශරීරය මේ විශේෂ දෙනක බහලා, තෙලක බහලා මේ ශරීරේ නරක් නොවන විදිහට තැම්පත් කරලා තියෙන කියන්නේ. ඒ කියන්නේ රජතුමාට ඕන ඕන වෙලාවට ගිහිල්ලා අර තමන්ගේ බිසව දකින්න ඕනේ කියලා. දැන් මොකද වෙන්නේ? මේක එන්නෙන්න වැඩි වෙනවා මේ ප්‍රශ්නේ. එතකොට මේක මොකද්ද වෙන්නේ? ලොකු මානසික බලපෑමක් බවට පත් වෙනවා. පස්සේ මේ ඇමතිතුමා කල්පනා කරනවා දැන් මොකද මේකට කරන්නේ? එතකොට මේ දේශනාවේ නම මොකද? ශෝකසල්ල හරණ සූත්‍රය කියන්නේ. ශෝක සල්ල කියලා කියන්නේ මේ ශෝක හුල, හිතට ඇවුණු මේ ශෝක උල උදුරා දැමීම ගැන දේශනා කරන දෙසුමක්. එහෙනම් අපිට ශෝකයක් ඇති වුණත් මොකද වෙන්නේ? මේ දේශනාව ගලප ගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? හරියට කල්පනා කරගත්තොත් අපේ හිතේ දුක නැති වෙලා යන්න ඕනි. ඊට පස්සේ මේ ඇමතිතුමා කල්පනා කරලා මේ ඇමතිතුමාට සිහිපත් වෙනවා මේ ඉන්නවා ප්‍රසිද්ධ රහතන් වහන්සේ නම. කවුද රහතන් වහන්සේ නම? නාරද රහතන් වහන්සේ. මේ ළඟමයි ඉන්නේ. එතකොට මේ රහතන් වහන්සේ ගැන බොහොම යහපත් කීර්තිරාවයක් පැතිරලා තියෙනවා. කොහොමද? පණ්ඩිතයි, බොහොම නුවණ තියෙනවා, ව්‍යක්තයි, නුවණ තියෙන කෙනෙක්. ඒ වගේම තමයි මේ ටිකක් වයසක කෙනෙක්. අපිත් බලනවා නේද එහෙම ටිකක් බලද්දි ටිකක් මෝරපු කෙනෙක්ගෙන් නේද? ස්වාමීන් වහන්සේලාගෙන් උනත් නිකන් කල්පනා කරන මේ හාමුදුරු තරුණයි වැඩි අත්දැකීම්මදි නේද? ටිකක් මෝරපු නායක හාමුදුරු එහෙම නැද්ද කියලා අහනවද නැද්ද? එහෙම තියෙනව නේද? ඒ වගේ දැන් මේ කල්පනා කරන මේ ඇමතුමත් මේ ස්වාමීන් වහන්සේ ටිකක් වයෝවෘද්ධ කෙනෙක්. ඒ වගේම රහතන් වහන්සේ නම. එහෙනම් මේ රහතන් වහන්සේව මුණගස්සන එක තමයි සුදුසුම දේ. කාවද? අර මුණ්ඩ රජුරුවන්. පස්සේ මොකද කළේ? අර ඇමතිතුමා ගිහිල්ලා රජුරුවන්ට කිව්වා මෙහෙම රහතන් වහන්සේ නමක් නම් වැඩි ඉන්නවා රජතුමනි, අපි ටිකක් හම්බෙමු නේද කියලා. දැන් මේ ප්‍රශ්නේ අපි අත්හැරලා දාන්නත් එපා කියලා අර ඇමතිතුමා හිමින් කතා කළා. කතා කළ කොහොම හරි ඒත්තු ගැන්නුවා කොහොමද මුණ ගැහෙන්න යන්නේ. එතකොට මේ මුණ්ඩ රජුරුව කියන මම වගේ රජ කෙනෙක් ඒ වගේ රහතන් වහන්සේ නමකට මුලින් කියන්නේ නැතුව, පණිවිඩය දෙන්නේ නැතුව යන එක හොඳ නැහැ. එහෙනම් කාලයක් කතා කරගෙන ඉන්න වෙලාවක් කලව. දවසක් කතා කරගෙන ඉන්න කිව්වා. පස්සේ අර ඇමතිතුමා මොකද කරේ? ගිහිල්ලා අර රහතන් වහන්සේට ඔක්කෝම සිද්ධිය මොකද කළේ කිව්වා. මේ බලන්නක වෙලා තියෙන දෙයක් මේ රජ්ජුරු කන්නේ බොන්නේ මොනවා කිව්වත් අහන්නේ. මෙහෙම හිටපු රජ්ජුරු මේ හිතාගන්න බෑ කියලා මෙහෙම විස්තරේ කියන්ට ඇති. එහෙම කියලා කිව්වා මේ අපේ රජ්ජුරුවන්ටත් ඔබ වහන්සේ ටිකක් මුණ ගැහෙන්න ඌමනාව තියෙන. එතකොට මේ රහතන් වහන්සේ කියා හිටියා හොඳයි මේක තමයි සුදුසු කාලේ, එහෙනම් එන්න කියන්න කිව්වා. එතකොට මේ යාන වාහන ඒ කාලේ තිබුණ රත් සකස් කරලා රජුරවන්ට කිව්වා මේ ඇමතිතුමා ගිහිල්ලා රජතුමනි දැන් හරි. දැන් හරි එහෙනම් ගමනට සූදානම් වෙන්න කියලා.
පස්සේ මේ රජුරු අර රහතන් වහන්සේ ඉන්න භූමිය කරා පැමිණුණා. ඒ කියන්නේ ඒ ආසන්නයේ පැමිණලා රතියේ බැහැලා නේද? අපි යන්නේ නෑනේ මේ දැන් අපි අද වුණත් කුටියක් ගාවටම වාහනයක් ගෙනියනවද? එහෙම කරන්නේ. ඒ ආරාම භූමියෙන් ඉවතින් තියලා ඊට පස්සේ අපි සිරෙප්පු ගලවලා ගෞරවෙන්ද නැද්ද යන්නේ? ඒ ගෞරවය ඕනි. මේ විදිහට මේ රජුරුවත් මේ ඇමති පිරිසත් ඒ පැමිණිච්ච පිරිසත් සමග අර රහතන් වහන්සේ මුණගැහින්ට පැමිණුණා. පස්සේ මේ රහතන් වහන්සේ මුණගැහිලා මේ රජුරුව වන්දනාමාන කරලා පැත්තකින් වාඩි වුණාම අර රහතන් වහන්සේ මේ රජුරුවන්ට යම් කරුණු ටිකක් කියා දුන්නා. දැන් මේ වෙලාවේ සමහර විට මේ රජතුමා රහතන් වහන්සේට වැඳලා පොඩ්ඩක් යාන්තම් කතා කරන්න ගද්දී මොකක් වෙන්නේ නැද්ද? අහපෝ බිම් බලාගෙනනේ මොකක් වෙන්නේ නැද්ද? ඒ වගේ බිසවක් කියලා නේද? අද වර්තමානයේ පව එහෙම තියෙනවා නේද? ඒ වගේ ගුණවන්ත කෙනෙක් ආයෙ ලැබෙන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් එහෙම ස්වාමියෙක් එහෙම කියලානේ කියනවා නේද සමහර අය එහෙම මරණයටපත් වුණාම. ඒ වගේ දරුවෝ, ඒ වගේ යාළුවෙක් එහෙම කියනවා නේද? ඒ වගේ වචනයක් කියද්දිම මෙයාට මොකද උනේ? ඉක්ි ගැහුණා. ටක් ගාල බිම් බලාගෙන ඇස්වල කඳුළු පුරවගෙන මේ රජුළු දැනි ඉන්නවා. එහෙනම් ප්‍රශ්නේ මොකද වෙලා තියෙන්නේ? ලේසි පහසු එකක් නෙමෙයි මේක විසඳන එක. දැන් බලන්න මේ කොච්චර උගත් කෙනෙක් වෙන්නේ ඇද්ද? ඔබ හිතන්න එපා අදායි අද විතරයි කියලා. ඒ කාලේ තාර්ථික විද්‍යාවද ගණනීයද සියලු දේවල් තිබුණා. ඒතර මේවයේ පරප්‍රාප්ත අය. ලෝකෙ ගැන හසල දැනුම තිබුණා අය. ඒතර බලන්න ඉච්චර එහෙම දැනගත්තා වුණත් මේකෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. මේ දේෙන් ගැලවෙන්න නම් අපිට තියෙන විශේෂම ධම්ම මොකද්ද? බුදුරජාන් වහන්සේගේ ධර්මයයි. දැන් ඔය වගේ බැඳිලා සමහර අය මොකද වෙන්නේ? ඒව ගැන කල්පනා කර කර ඉඳලා මැරෙනවා. ඒ මැරිලා ගිහිල්ලා මොකද වෙන්නේ? ගොඩක් අය ප්‍රේත වෙලා උපදිනවා. මට අපිට අහන්න ලැබුණ එක සිද්ධියක් එක තරුණ කෙනෙක් මැරිලා එයාගේ තරුණ බිරිඳ ගැන මෙයා බැඳීමකින් හිටියා. ඉතින් ධර්මයක් නැහැ. ඉතින් සාමාන්‍ය ජීවිතනේ ගත කරන්නේ. ප්‍රේතෙක් වුණා. ඒ ප්‍රේතෙක් වෙලා අර ඒ කෙනා අර කෙනාගේ ඇඟට ඉන්න ගත්තා. එක සිද්ධියක් තිබුණ එක මං හිතන්නේ වෛද්‍යවරියක් වෙන්න. එයාගේ මේ බඩේ කැක්කුමක් වගේ නිකන් ගොඩාක් දේවල් තිබුණා කියනවා. වෛද්‍ය වාර්තාවල හොයන්ට බෑ. පස්සේ බැලුවාම හොයාගන්න හම්බුනේ ඇඟට ඇවිල්ලා කතා කර කවුද? ස්වාමියා පෙර ජීවිතේ. ඊතර බලන්න මේ මිනිස්යාගේ ජීවිතවල තියෙන අනතුර. මේ බැඳීමත් එක්ක යන ගමනේ තියෙන අනතුර. ඒ නිසා දැන් මේ රජුරුවන්ට මේ රහතන් වහන්සේ කතා කළා. එතකොට මේ රහතන් වහන්සේ කියා හිටනවා මෙහෙම. පංචිමානි මහරජ අලබ්බනීයානි ඨානානි සමනීනවා බ්‍රහ්මනීනවා දේවේනවා මාරීනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මි කතමානි පංච කියන මේ පහක් තියනවලු රජතුමනි. කරුණු පහක් තියනවා මේ ලෝකේ. ඒ පහ මේ ලෝකේ ශ්‍රමණේක්ට වේවා බ්‍රහ්මණේට වේවා දෙවියෙක්ට මාරීට බ්‍රහ්මියෙක්ටවත් කිසි කෙනෙකුට ලබන්න පුළුවන් එකක් නෙමෙයි කියලා. දැන් ඔබ තේරුම් ගන්න ඕනේ ශ්‍රමණී කියලා කිව්වේ කවුද? දැන් මේ ලෝකේ පැවිද්ද ඉන්නවද නැද්ද? ඉන්නවද නැද්ද? ඉන්නවා. දැන් ඔබට බණ කියන මම කවුද? මම පැවිද්දෙක් නේ. ඒතර තව ශ්‍රමණවරු ලෝකේ නැද්ද? ඉන්නවනේ. ඒ වගේම තමයි අපි ගත්තොත් කතෝලික ආගමේ නැද්ද පූජකවරු? ඉන්නවා. මුස්ලිම් ආගමේ මෞලාවිල එහෙම ඉන්නවනේ. Hindu ඉන්නවනේ. තව තාපසවරු ඍෂිවරු ඉන්නවනේ. මේ අයට කවුද කියන්නේ? පූජකවරු. එහෙම නැත්නම් ශ්‍රමණියෝ කියලා අපිට පැවිද්ද වශයෙන් හඳුන්වන්නට පුළුවන්. ඒතර මේ ලෝකයේ මේ කිසිම පැවිද්දෙකුටත් ලබන්න බැරි කාරණා පහක් තියෙනවා. මොනවද තියෙන කාරණා කීයක් තියෙනවද? පහක්. ඊට පස්සේ කියා හිටිනව කොහොමද? බ්‍රාහ්මණීනවා. ඒ කියලා කිව්වේ දැන් බ්‍රාහ්මණ පිරිස්. ඒ කියන්නේ එදා සමාජයේදී උගත් ප්‍රභු බ්‍රාහ්මණ පිරිස්. අද වර්තමානයේ ගත්තොත් ගොඩාක් හොඳට ඉගෙන ගත්ත විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබාපු ප්‍රභු පැලැන්ති එහෙමයි ඉන්නෝනේ නේද? ඒ කිසි කෙනෙක්ටවත් බෑ කිව්වා. ඒ වගේම තමයි දේවේනවා. දෙවියෝ කියලා කිව්වේ භූමාට දෙවරු ඉන්න.
දැන් පොළව ආශ්‍රය කරගෙන භූමාට දෙවුරු අපි දන්න මේ දෙවියන් අතර ප්‍රධාන වෙන දෙවුරු ඉන්න පොළව ආශ්‍රය කරගෙන. කවුද ওই අපි කියන්නේ දන්න දෙව සුමන සමන් දෙවියෝ කියන. කන්ද කුමාර කියලා. එහෙම කියන්නේ නැද්ද? කියනනේ මිනිස්යන් අතර එහෙම අදහස් තියෙනවා. ඊ යට තියෙන පරිවාර දෙවුරු ඉන්නවා. ඒතර ඒ දෙවිවරුන්ටත් වඩා බලවත් දෙවිවරු ඉන්නවා. දැන් චාතුම් මහරජිකේ දිව්‍ය ලෝකෙට අධිපතිකම දාන්න වෛශ්‍රවණ දෙවියෝනේ. සතරවරම් දෙව් මහරජදරු ඒ යට තියෙන දිව්‍ය සේනාධිපතිවරුන් ඒ කෙනෙක්ටවත් බෑ. ඊට පස්සේ තියෙනවා ඊට වඩා ඉහළින් පින් කරපු දෙවිවරු උපදිනවා. යාමේ, තුසිතේ, දැන් සක්‍ර දෙවියන් දෙවිඳු නේද? දෙදෙව් ලෝකට අධිපති. තාවතින් සාදී මේ දිව්‍ය ලෝකවල. ඒ දෙවි කෙනෙක්ටවත් බෑ. මේ පහ ලබන්න. ඒ වගේම තුසිත කියන දිව්‍ය ලෝකේ දෙවිවරු ඉන්නවා. නිම්මාන රති පරිනිම්මිත දිව්‍ය ලෝකවල ඉන්නවා. බ්‍රහ්ම පාරිසජ්ජේ ඉන්නවා. ඒතකොට අකනිටා බ්‍රහ්ම ලෝකේ වෙනකම බ්‍රහ්මවරු ඉන්නවා. මේ ග්‍රහ වලල් මේ මොහතකින් දකින දෙවිවරු ඉන්නවා. ඊටාම 이르දිමත් දෙවිවරු ඉන්නවා. මේ කිසි කෙනෙකුටවත් ලබන්න බැරි පහක් තියෙනවා. එහෙනම් ඔබ තීරු ගන්න ඕනේ. එහෙනම් බෝධි පූජා තියලවත් ලබන්න පුළුවන් කමක් නැහැ. අඩල පුළුවන්ද? ඒත් බෑ. යාඥා කරලා පුළුවන්ද? ඒත් බෑ කියන. ඒ වගේම තමයි කියනවා මේ ලෝකෙ කිසිම කිසි කෙනෙකුට ලබන්න බෑ කියන. කරුණු කීයක් තියෙනවද? පහක් තියෙනවා. ඒ මොනවද කියලා ඒ රහතන් වහන්සේ කියා දෙනවා. ඒ තමයි ජරා ධම්මම්මා ජීරිතේ. ජීරති. ඒ කියලා කියන්නේ මොකද්ද? ඔය ජරාවටපත් වෙනවා කියලා කියන්නේ. ඕ දැන් අවුරුද්දක් ගත වුණා කියන. පොඩි එකන අවුරුදු දෙකේ උපන් දිනිය කියනවා. ඊට පස්සේ කියනවා දැන් අවුරුදු 10යි කියනවා. එහෙම කියනවාද නේද? ඒ කියන්නේ මොකද්ද? ඉපදිලා S2කට අවුරුදු කීයද දැන්? 10ක් කියනවා. කන් දෙකට අවුරුදු 10යි කියනවා. ඊට පස්සේ ඔන්න ඒ S කන් දෙකට වෙන අවුරුදු 20ක් 25ක් වෙනවා. එතකොට කියන්නේ මොකද්ද? පවුල් පන්සල් කරන්න හොඳයි කියලා කියනවා. කියනවාද නේද? ඒ මොනවද? අර S2. අර කන් දෙක මෝරලා මේ ලෝකේ. ඔන්න වයස 40 45 වෙද්දි මොකද්ද කියන්නේ? තලත් තෑනි කියනවා. 40 ඇඳිරි ඇවිල්ලා කියනවද නේද? එහෙම කියනවා. 80 90 කිට්ටුවේදී මොකද්ද කියන්නේ? දැන් නම් වලපයයි ගොඩ පයයි කියනවා. ඒයි අර ඇස්කන් දෙක දැන් විශ්වාස නැහැ කියනවා. ඒතර මෙන්න මෙහෙම වීමට අපි මොකක්ද කියන්නේ? ජරාවටපත් වෙනවා. දත් ගැලවෙනවා. කෙස් පැහිලා යනවා. හම රැලි වැටෙනවා. මේ ඔක්කොම තරුණ පුංචි දරුවෝ විදියට හිටපු අය. මේක අට්ටාලයක් වගේ කියන මේ තරුණ කාලේ ඉක්මනට නැති වෙනවා. ඊට පස්සේ හයියෙන් දුවන්න බෑ, හිමින් ඇවිදින්නේ. ඔව්ද නැද්ද? මෙහෙම වෙනවා. ඒක අපිට සැපද? නෑ නේද? ඒතර මේක අපිට විතරද වෙන්නේ? සත්තුන්ට වෙන්නේ නැද්ද? ඔය හරක් එහෙම වයසට ගියාම අත්හැරලා ඉන්නේ. බල්ලු එහෙම වයසට ගිහලා ගෙවල් වල අත්හැරලා ඉන්නව නේද? ඒ සත්තු කොච්චර අමාරුවෙන්ද ඉන්නේ. එතකොට මෙන්න මෙහෙම වයසට යන කාරණේ තියෙනවනේ. වයසට එහෙම යද්දි මා වයසට නොයාවා කියලා. දිරන්න එපා කියලා ලබන්න බෑ කියන කාටද ලබන්න බැරි? කිසිම ශ්‍රමණේකට. ඕන ඔට්ටුවක් දාලා බාන්න ඕනම පූජක කෙනෙක් ගාවට ගිහිලා දෙයයන් වහන්සේ ගාවට ගිහිලා හරි ඉල්ලන්න. වයසට නම් නොඒවා තරුණ කරලම තියන්න පුළුවන් වෙයිද? බෑ කියන එකයි මේ කියන්නේ. ඒක ලබන්න බැරි දෙයක් කියනවා. මේ බලන්න ලෝකේ තියෙන දේ. අර ඉපදිච්ච ආයතන 6. ඊට පස්සේ කියා හිටිනවා මොකක්ද ඊළඟ කාරණේ? ඊළඟ කාරණේ තමයි කියනවා ව්‍යාධියටපත් වීම කියලා කියන්නේ ලෙඩවීම. දැන් ඇස් ලෙඩ හැදෙනවා, කන් වල ලෙඩ හැදෙනවා, නාහි, දිව, කය, මනස. මේව ලෙඩ වෙනවා. දැන් ඔබ කල්පනා කළ බාන් හොඳට මෙහෙම හිතන්න. දැන් ලෙඩ හොඳ කරනවා කියන කපු මහත්තුරු නේද? දාමුනුස ප්‍රශ්න අයින් කරන්න පුළුවන් බැරුව නෙමෙයිව තියෙනවා. මේක හරියට තේරුම් ගන්න. බැලුවම කපු මහත්තයට තාතරයිටිස්. වෛරස් රෝගේ පැත්තට ආවම කපු මහත්තයටත් හැදිලා. එහෙම නේද? හැදෙනවා. හාමුදුරුවන්ට දියවැඩියාව, කොලෙස්ටරෝල්, තව මොනවද? මේ අපේ සවන්නස නමක් නැති වුණා පිළිකාවක් හැදිලා. ඊට පස්සේ දාහක් රෝග නේද? අර්ස සමාරු නේද? තියෙනවා. ෆාදලට නේද? තියෙනවා. Hindu පූජකවරුන්ට නේද? තියෙනවා. ඒ වගේම මෞලාවිලට නේද? තියෙනවා. කිසි කෙනෙක් ගැළවිලා නැහැ. ආගම් වෙනසක් නැහැ, ಜಾති ભેදයක් නැහැ. පොදුවේ සමස්ත ලෝකයාට මොකද වෙන්නේ? ලෙඩ වෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ මෙතනදී රහතන් වහන්සේ කියා හිටිනවා මේ ලෙඩ වෙද්දී මේ ඇස කන්නා ලෙඩ වෙනවනේ. අපි කෙලස් ලෙඩ තියාගන්න. බඩ කින්න කියන්නේ ලෙඩක් කියනවා. පිපාසය කියන්නේත් ලෙඩක්. ඇයි ඒ?
ලෙඩක්ද කියලා ඔබට හොයාගත්ත හැකි. කොහොමද? ඛණ්ඩ දෙන්නේ නැතුව ඉන්න බලන්න. පිපාස හැද්දි වතුර ටිකක් දෙන්නේ නැතුව ඉන්න බලන්න මොකද වෙන්නේ කියලා වෙන්නේ. කලන්ත දාලා වැටෙනවද නැද්ද? ලෙඩේ වැඩි වුණා කියන එකයි කියන්නේ. ඔව්ද නැද්ද? ඔව්. එතකොට අපි ගිහිල්ලා බෝධි පූජාවක් තියන පිපාසෙ නම් හැදින්න ඉපායි. යාඥා කරනවා පිපාසය අද ඉඳන් වතුර තිබා හැදින්න ඉපා. අද ඉඳන් බඩකින් හැදින්න ඉපා. එතකොට කැසිකිලි වැසිකිලි යාමත් ලෙඩක් කියනවා. නොකර හිටියොත් මොකද වෙන්නේ? මහා ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. කාටත් පුළුවන් දා එහෙම නොවේවා කියලා බෝධි පූජාවක් තියලා හරි. දෙවියන්ට කියලා හරි. යාඥා කළා හරි ලබන්න පුළුවන්. එතකොට මේ රහතන් වහන්සේ කියනවා කිසි ශ්‍රමණේකට බෑ කියලා. කිසි කෙනෙකුට බෑ කියලා. එහෙනම් මෙච්චර ඉස්පිරිතාල වැඩි වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කිසි දෙවියෙකුට බෑ කියනවා. බ්‍රහ්මියෙකුට බෑ කියනවා. කිසි පුද්ගලයෙකුට බෑ කියනවා. මේ බලන්න කියාදේ නැත්ද? ඔව්ද නැද්ද? ඔව්. ඊට පස්සේ කියා හිටිනවා කෙනෙක් දැන් මරණයටපත් වෙදී එසේ නොවේවා කියලා ලබන්න බෑ කියලා. අපි වයසට ගිහිල්ලත් මැරෙනවා. ඇක්සිඩන්ට් වෙලත් මැරෙනවා. කර්මාන් රූප වෙන සිද්ධි නිසාත් අපි මරණයටපත් වෙනවා. මව්කුසේදී මරණයටපත් වෙනවද නැද්ද? ඕනතරම් අද වේදී ලංකාවේ කී දෙනෙක් මළ ගෙවල් ඇද්ද? ලෝකේ කොච්චර මළ ගෙවල් ඇද්ද? තියෙනවද නැද්ද? තියෙනවනේ. එතකොට කියනවා කෙනෙක් මේ මරණ ස්වභාවයෙන් යුක්ත. ඒ කියන්නේ අපි ඉපදිච්ච අපි ඔක්කොම නත්ති ජාතස් සමන හටගත් කෙනෙක් ඉපදිච්ච කෙනෙක්ට නොමෙරි සිටීමක් නේ. අපි ඔක්කොම මැරෙනවද නැද්ද? මෑන් අවුරුදු 100කට කලින් 150කට කලින් හිටපු අයට මොකද උනේ? මේ වෙද්දි ඔක්කොම මැරුණා. ඊට කලින් අවුරුදු 150කට විතර කලින් හිටපු අය ඔක්කොම මැරෙනවද නැද්ද? එක්කෙනෙක්වත් නැහැ. එතකොට කියනවා මේක ලබන්න බැහැලු කාටද? ශ්‍රමණීක්ට, දෙවියෙක්ට, මාරෙක්ට, බ්‍රහ්මීක්ට. දැන් මං කිව්වේ දිව්‍ය ලෝක ගැන. මං කිව්වේ බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මවරු ගැන. ඒ කිසි කෙනෙකුටවත් මේක ලබන්න පුළුවන් කමක් නැහැ කියලා කවුද කියා දෙන්නේ? අර රහතන් වහන්සේ කියා දෙනවා. ඊට පස්සේ කියා දෙනවා ඒ තමයි ෂේ වෙලා යන දේවල් තියෙනවා ඒවා එසේ නොවේවා කියලා ලබන්න බැ කියනවා. අපි ගේ දොර වෙන්න පුළුවන්. මේ හැම දෙයක් මොකද වෙන්නේ? ටික ටික අනිත්‍ය වෙවි යනවා. ඒ වගේම තමයි නැසිල වෙනසිල යන දේවල් එසේ නොවේවා කියලා කිසි කෙනෙක්ට ලබන්න බෑ කියලා. එහෙනම් දෙවියොත් වයසට යනවද නැද්ද? බ්‍රහ්මියොත් වයසට යනවද නැද්ද? සමහර දෙවිවරුයි දන්නවා චුත වුණාට පස්සේ යන්න ඉන්නේ නිරි. පුළුවන්ද බේරගන්න ප්‍රශ්නේ? ඒක විසඳ ගන්න පුළුවන්ද? දේවානුභවේ පුළුවන්ද? බෑ කියලා කියනවා. පස්සේ මේ රහතන් වහන්සේ කියා දෙනවා මෙහෙම. අසෘතවත් පෘථග්ජනී කිනෝ. කවුද ඉන්නේ? රාජතුමනි අසෘතවත් පෘථග්ජනෙක් ඉන්නවා. එයා එයාත් මොකද වෙන්නේ? එයාත් ටික ටික මොකද වෙන්නේ? අර විදිහට වයසට යනවා. කවුද ඒ විශේෂ කෙනා? අසෘතවත් පෘථග්ජන. එතකොට අසෘතවත් කියලා කියන්නේ මේ කන් දෙකෙන් මොනවද අහලා නැත්තේ? ධර්මය අහපු නැති කෙනා. මේ ඉපදිච්ච කෙනා මැරෙනවා, ලෙඩ වෙනවා, වයසට යනවා කියලා පිළිගන්නේ එයා. ඒවා කියද්දි කියන ඕවා කියන්න දෙන්න එපා. මූසල කතා කියන. ගිහි ජීවිතේ කඩා කප්පල් කියන. මේ සතුටින් ඉන්න එපා කියන. එහෙම කියනවද නැද්ද? කියනවා. එතකොට මෙන්න මෙහෙම කියද්දි මේ ධර්මයේ ප්‍රතික්ෂේප කරන. මේ ලෝකේ ඇත්ත පවතින ඇත්ත මොකද කරන්නේ? ප්‍රතික්ෂේප කරනවා. දැන් මෙයාට මොකද වෙන්නේ? මෙයා ටික ටික වයසට යනවා. මෙයා මෙහෙම දිราපත් වෙද්දී එයාට හිතන්න බෑ කියනවා මෙහෙම. ඉපදිච්ච අය ලෝකේ ඒකාන්තයෙන් මේක වෙන එකක්. මේ ලෝකෙ ඉපදුනාද, මේ ලෝකෙට පැමිණුණාද යම් කෙනෙක්, ඉපදিলা මරණයටපත් වෙන ස්වභාවයෙන් යම් සත්වයෙක්ද, මේ සියලු සත්වය, ඒ කියන්නේ කූඹි පැටියගේ ඉඳන් මේ හැම කෙනෙක්ම වයසට යනවා කියන ධර්මයේ මෙයාට සිහිපත් කරගන්න බෑ. මේක මට විතරක් අයිති එකක් නෙමෙයි කියලා මෙයාගේ එහෙම සිතීමේ හැකියාවක් නෑ කියනවා. දැන් මෙයාට මේ ප්‍රශ්නේ ගලාගෙන ඉදියා මොකද වෙන්නේ? වයසට ගිහිල්ලා දැන් වෙනද වගේ යන්න බෑ. එයා හිතනවා මට පොඩ්ඩක් මීට වඩා ඇඟිපති හයිය තිබුණා නේද? අනේ මොකක් හරි මේ ලෝකේ ආනුභාවයකින් හරි මට ඒ ශක්තිය ලැබෙනවා නම්. ඇයි ඒකට හේතුව? එයා මේ ලෝකයේ ඇත්තට පිටුපාප කෙනෙක්. එයා මොකද වෙන්නේ? එයා දුක් වෙන්න පටන් ගන්නවා. එයාගේ හිතේ මොකක්ද ඇති වෙන්නේ? ශෝකී උපදිනවා. ඊට පස්සේ කියා දෙනවා මොකක්ද? අර ලෙඩවීම. ඒ වගේම තමයි මෙයාටත් මරණය එනවා. මෙයාගේ ජීවිතෙත් මොකද වෙන්නේ? ටික ටික ෂේවීම, අනිත්‍ය වීම කියන ධර්මතා මෙයාගේ ජීවිතයට ගලාගෙන එනවා. දැන් බලන්න සමහර අය එනවා මට මේ දවස් ටිකේම නිරන්තරයෙන් ආව පිරිසක් මොකද බැලුවාම
නිරන්තරයෙන්ම ගෙදර දොරක මේ අවුරුද්දක් ඇතුළත දෙතුන් දිනක් මැරිලා. රස්සාවේ පොඩි පොඩි ප්‍රශ්න එනවා කියන. ඊට පස්සේ සමහර අයගේ ජීවිතෙත් ගත්තම ඔන්න එක්කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා ඇවිල්ලා. එතකොට මේක දිහා බලනවා මොකක් හරි හුනියමක්වත් කරලාද? අමනුෂ්‍ය ප්‍රශ්නයක්වත්ද කියලා දුවන් එනවා. ඇවිල්ලා අපිට කියනවා. අපිට කිව්වහම අපි දන්නවා මොකද වෙන්නේ. ওই වගේ අය හැමදාම අපිව හම්බෙන්නේ නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙහෙම මරණයක් වුණා හාමුදුරුවනි පොඩ්ඩක් බණ චුට්ටක් කියන්න බැරිද කියලා එනවා. ඊට පස්සේ ඉස්පිරිතාලේ අම්මා ඉන්නවා පිරිත් චුට්ටක් කියව ගන්න පුළුවන්ද? පොඩි දරුව අසනීප වෙලා ඉන්නවා එන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට මේක මොකක්ද? සාමාන්‍ය සිද්ධියක්. සමහර අය එනවා දරුවෝ 7 දිනයි. ඊට පස්සේ කියනවා ස්වාමියා වෙන් වෙලා ස්වාමියා ගාවට ගියාම ගල් ගහලා එළවනවා. කණ්ඩ බොණ්ඩ විදිහක් නෑ. ගෙදර කුලිය ගෙවා ගන්න විදිහක් නෑ ස්වාමනාසි කියනවා. මේ නෝන කෙනෙක් හම්බෙන්න යන්නේ ඒ පුළුවන් නම් මුදලක් ඉල්ල ගන්න. ඒ ගමන් නිකන් හැරිලා ආවේ කියලා කියනවා. අපිට දෙන්න විදිහකුත් නැහැ සමහර විට. ඒතකොට ඒ කෙනා ජීවිතේ උපන්දා ඉඳන් ප්‍රශ්නත් එක්ක ඉන්නේ. ඒතකොට එයාට කල්පනා වෙන්නේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. හැබැයි අර කෙනාට මොකද වෙන්නේ? අපිට පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන් අපි කලබලයටපත් වෙනවා. අපි හිතන් ඉන්නේ ඒක මේ අසාමාන්‍ය දෙයක් කියලා. නෑ, මිනිස්සු එහෙම ඉඳලා පොළවට උනත් වැටෙන්න පුළුවන්. ඒක තමයි මේ කියා දෙන්නේ මේ ධර්මයේ තුලේ. පස්සේ අර අසෘතවත් පෘථග්ජන කෙනා මේ ධර්මයේ නාහපු කෙනා මොකද වෙන්නේ? මේ ප්‍රශ්න ගලාගෙන ඉන්නේ. ඒතකොට මොකද කරන්නේ? යා ශෝක කරනවා, වැළපෙනවා, කන්නේ නෑ, බොන්නේ නෑ කියන. ඒතර මෙයා මෙහි මූණවල් කටවල් වෙනස් වෙද්දි මොකද වෙන්නේ? යාගේ හතුරන්ට හොඳ වැඩි. ওই කුරුපියෝ පටිසන් දීලා තියෙන කාටද වැඩියෙන්ම සතුටු? සතුරන්ට පුදුමාකාර සතුටක් දෙනව මොකක් වෙද්දි? ආර්යගේ රස්සා නැති වෙද්දි. ප්‍රශ්න නැති වෙද්දි. එහෙම වෙද්දි මිනිස්සෙක් වෙනස් නොවි ඉන්නවනම් අන්න ඒක තමයි පුදුමයි. ඊට පස්සේ කියා දෙනවා මෙහෙම. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකී කියන කවුද කියනවා? ශ්‍රුතවත් ආර්ය ශ්‍රුතවත් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගය ගැන එයා දන්නවනේ. මේ ධර්මයේ දක්ෂ කෙනෙක්. මේ ධර්මය අහපු කෙනෙක්. එතකොට මොකද වෙන්නේ? මෙයා හොඳට ධර්මය අහපු කෙනෙක්. මෙයාත් මොකද වෙන්නේ? ටික ටික වයසට යනවා. මොකද වෙන්නේ මෙයාටත්? වයසට යනවා. ඒ වගේම අර විදිහට මොකද වෙන්නේ? එයා ලෙඩ වෙනවා. මොනවද ලෙඩ වෙන්නේ? ඔන්න හොඳට S2 පෙනිපෙනී හිටියා. හොඳට සිල් අරගෙන හිටියා. උදේ හවස පිරිත් කියාගෙන හිටියා. අවුරුදු 50 විතර වෙද්දී S2 පේන්නේ නැතුව ගියා. කන් දෙක හොඳට ඇහි ඇහි තිබුණා. දැන් කන් දෙක ඇහෙන්නෙම නැහැරවත් කන් දෙකින් ගලනවා. ඔය ලෙඩ තියෙන. නාය හොඳට ගඳ සුවඳ දැනි දැනි හිටිය. දැන් ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. ඔන්න දිව මොන හරි වෙලා. ඔන්න කටේ පිළිකාවක්. ඔන්න බඩවැල් වල පිළිකාවක්. ඔන්න මොලේ ගෙඩියක්. වෙන්න බැරිද? අහදිත් බයයි නේද? ඈ? වෙන්න බැරිද? මෙයාටත් තියෙනවා. කාටද වෙන්නේ? අර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු ශ්‍රාවකයාට. සංඝයා ගැන දන්න ශ්‍රාවකයාට මොකද වෙන්නේ? එයාත් දැන් ඔන්න ටික ටික වයසට ගිහිල්ලා හැම රැලි වැටිලා. දත් ටික නැහැ. මෙහෙම වෙලා. ඇවිදගෙන යන්න බෑ. වෙනද විදියට කටයුතු කරගන්න බෑ. සමහරට දූ දරුවන්ගෙන් වෙන්න පුළුවන් ටිකක් ඒවා මේ වහන්ට වෙනවා. මෙහෙම වෙනවා. ඊට පස්සේ මේ වගේ ප්‍රශ්න වලට මෙයාත් මුහුණ දෙනවා. ඒ වගේම තමයි මේ කෙනාට මොකද වෙන්නේ? දැන් මෙයාත් අර විදිහට මොකද වෙන්නේ? දිราපත් වෙද්දී ඒ කෙනා මෙහෙම කල්පනා කරනවා. මේක මට විතරක් නෙමෙයි. එයා කොහොමද කල්පනා කරන්නේ? මේක හොඳ ක්‍රමයක් කල්පනා කරනවා. කොහොමද එයා කල්පනා කරන්නේ? මම විතරක් නෙමෙයි. දැන් අපි වයස 40ට ගියාම ආයේ 20 ඊදායේ කවදාවත් නැහැ නේ. 20 වුණොත් 18 ඊදායේ හපව. එන්නේ නැහැ නේද අපිට. ඒතර මෙයා කල්පනා කරනවා මට විතරක් නෙමෙයි මෙහෙම වෙන්නේ. මේ ලෝකෙ ඉපදිච්ච ඔක්කොටම මේක එකයි. දෙවියන්ටත් එකයි. බ්‍රහ්මයන්ටත් එකයි. කුකුල් පැටියටත් එකයි. කූඹි පැටිය දවස් 2ක්නේ ජීවත්. එයාටත් එච්චරම තමයි. මැස්සෙක් දවස් 7ක් විතර ජීවත්. එයාටත් එච්චරම තමයි. එහෙනම් මේ ලෝකෙ ඉපදිච්ච කෙනෙක් මේ ස්වභාවික මුව ගිහිල්ලා නැහැ කියලා මොකද වෙන්නේ? මෙයා කල්පනා කරනවා කියන්නේ. මෙහෙම කල්පනා කරද්දි මොකද වෙන්නේ? මෙයාට අර වයසට යෑමේ හිඳ හිතේ ශෝකයක් උපදින්නේ නැහැ. ඔන්න වැදගත් කොටස මතක තියාගන්න. මොකද්ද වැදගත් කොටස? එයා මොකද්ද වෙන්නේ? ශෝක කරන්නේ නැහැ.
කොන්දේ අමාරු වාත අමාරු වා කියලා බය වෙන්නේ නැහැ. එහා ගෙදර හිටපු කෙනෙක් ලෙඩ වෙලා හදිසි ස්පීතාලට අරගෙන යනවා. ඒතර සාමාන්‍ය වයසක දෙමව්පියෝ මෙහා පැත්තේ ගෙදර වයසක අම්මා හොඳටම බය වෙනවා. එහෙම වෙනවා නේද සමහර විට? එතකොට මොකද වෙන්නේ? එහෙම වෙන්නේ නැහැ කියනවා. එතකොට මොකද වෙන්නේ? එයා කල්පනා කරනවා කොහොමද? ඒ අයගේ ජීවිතය තුළ මොකද වෙන්නේ? අර සිද්ධියක් නිසා මොකද උපදින්නේ නැති හිතේ ශෝකෙ උපදින්නේ. ඔයාලත් කැමතිද ශෝක නොකර ඉන්න? කැමතිද? කැමති. අඬන්නේ නැතුව ඉන්න. ඒ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා ඔයා මතක් වෙවි බත් කටක් කන්නේ නැතුව දුක් විඳින්න කැමතිද ඔයගොල්ලෝ? කැමති නෑ. එහෙනම් මොකක්ද කළ යුත්තේ? අපි නිතර සිහිපත් කළ යුතුයි මේ හොඳට තියෙන දත් ටික හෙට අනිද්ද වෙද්දී නැතුව යනවා. බොරු දත් ටිකක් දාගන්න වෙනවා. කළු පාට තියෙන කෙස් අතරින් මොනවද වෙන්න පටන් ගන්නෙ? සුදු කෙස් මත වෙන. සමහර තරුණ හාමුදුරුවන්ගේ පාස් කෙස් රවුල් මොකද වෙලා තියෙන්නේ? පැහිලා යනවා. හැම ලස්සනට තිබුණද චයි වර්ණි දැන් මොකද වෙන්නේ? ටිකක් ටිකක් ඔන්න මොකද වෙන්නේ? හැම රැලි ගෙහින්න පටන් ගන්නවා. ඉස්සර කණ්ණාඩි ගාවට ගියාම එක රැල්ලක්වත් තිබුණේ නැහැ. එදයි අදයි බැලුවම වෙනස්. ෆොටෝ එකලා තරුණ කාලේ ලස්සන ෆොටෝ එක ඔන්න සාලි තියාගෙන ඉන්න. ඊට පස්සේ කියනවා එන අයට මේ මගේ තරුණ කාලේ ෆොටෝ එකනේ. කියන්නේ නැද්ද අපි? එහෙම කියනවා. අර දිහා බල බල යාගේ හිතේ මොකක්ද ඇති වෙන්නේ? මං ඉස්සර මෙහෙමනේ හිටියේ. දැන් මෙහෙම වුණාටනේ. දැන් ඕන කවුරුත් ඒ කෙනා දිහා බලන්නේ නැතුව යනවා. ඉස්සර අහංකාරකමින් හිටිය දැන් මොකද වෙන්නේ? ඔක්කොම වෙනස් වෙනවා. ඒතර මේ ශ්‍රාවකයට මේ දේ වෙද්දී එයාට ශෝකේ නැහැ. එයාගේ වැළපෙන්නේ නැහැ. එයා අඬන්නේ නැහැ. කන්නේ බොන්නේ නැතිව ඉන්න ප්‍රශ්නේ නැහැ. සතුටින් ඉන්නවා. එහෙනම් අපි නිරන්තරයෙන් කල්පනා කළ යුතුයි මා වයසට යනවා. ඒ ඉක්මවානේ. මට විතරක් නෙමෙයි මේ සමස්ත ලෝකයාට මේක පොදු ධර්මතාවයක් කියලා මොකද කරන්න ඕනියා? සිහිපත් කරන්න ඕන. ඒතර මේ මිශෘතවත් මේ ධර්මය අහපු ශ්‍රාවකයා මොකද වෙන්නේ? ඔන්න යාට මොකද වෙන්නේ? ඇස් ලෙඩ වෙනවා, කන්නාහි දිවකයි මනස ලෙඩ වෙනවා. එයාට මොකද වෙන්නේ? එයාත් මරණය කරා ලං වෙනවා. එයාගේ ඥාති දරුව මොකද වෙන්නේ? මරණය කරා ලං වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ වගේම තමයි එයාත් ජීවිතෙත් අනිත්‍ය වෙලා යනවා, ෂේ වෙලා යනවා. එයා හරි හම්බ කරගත්ත දේවල් අනිත්‍ය වෙලා වෙනසිලා යන්න බැරිද? මේ සියලු දේ වෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මෙයා මෙහෙම කල්පනා කරනවා. කොහොමද? මේක මේ මට විතරක් අයිති එකක් නෙමෙයි. මේක මේ ලෝකේ තියෙන එකක් නේ. ඊට පස්සේ මේ විදිහට එයා කල්පනා කරද්දි මේ ලෝකෙ ඉපදිච්ච හැමෝටම පුදු. දැන් බාන කැලේ ඉන්න සතෙක් බලන්නකො. ලෙඩක් හැදුනොත්, කකුලක් හරි කැඩුනොත්, කැඩුම් බිඳුම් වෙද මහත්තයෙක් වන් යන්නද කියන්නකො. කැලේ තියෙන කොළම කාලා එයා ජීවත් වෙනවද නැද්ද? ඔව්. ලෙඩක් හැදුනොත් එයා කොහොමද කටයුතු කරන්නේ නේද? ඒතර බලන්න මේ සියලු සත්වයන්ට මොකක්ද මේක පොදු ධර්මතාවය. මෙන්න මෙහෙම කල්පනා කරද්දි මොකද වෙන්නේ? එයාට මොකද වෙන්නේ? අර දුක වේදනාව හටගන්නේ. එයා කල්පනා කරනවා මෙහෙම. මම මේකෙන් දුකටපත් වුණොත් මොකද වෙන්නේ? මගේ හතුරු ටික මොකද වෙන්නේ? ඔන්න හොඳ වැඩි. ඔය අපිට කරපු ඒවට විපාක දීලා. දැන් අඬපන්. අපිටත් ඔය ගින්න දුන්නනේ. නේද? එහෙම හිතන්න බැරිද? අරගොල්ල හිතන්න පටන් ගන්නවා කියනවා. එතකොට මොකද වෙන්නේ? එයා මොකද වෙන්නේ? මෙයාගේ සම්පූර්ණ ජීවිතේ කොහොම එකක්ද? වෙනස් එකක්. ධනී නැති වෙන්න පුළුවන්, රැකී රස්සා නැති වෙන්න පුළුවන්, ප්‍රශ්න එක දිගට ගලාගෙන ඉන්න පුළුවන්, මරණ එක දිගට සිද්ධ වෙන්න පුළුවන්, මේ ඔක්කොම වෙනවා. අපිට ආපු ගමන් අපි මොකද කල්පනා කරන්නේ? ග්‍රහ දෝෂයක්ද? දැන් පේනවද මේක ග්‍රහ දෝෂයක්ද? නැත. ඇයි? දෙවියන්ට බේරෙන්නත් බෑ. කිසි කෙනෙක් ඇප වෙන්න බෑ, එහෙම වෙන්නේ නැහැ කියලා. දෙවියන්ට බෑ, බ්‍රහ්මයන්ට බෑ, පැවිද්දෙට බෑ, කිසිම කෙනෙක්ට බෑ කිව්වා. එහෙනම් මේක තමයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ අර ඉපදිච්ච ආයතන 6ට වෙන ධර්මතාවය. මෙන්න මේ විදිහට දකින්න කෙනා ශෝක කරන්නේ නැහැ කිව්වා. මේක අහගෙන හිටපු රජුරු අහනවා, ස්වාමීන් වහන්සේ ඕකේ නම මොකක්ද ඇත්තට? මොකක්ද හෙවේ? ඕකේ නම මොකක්ද කියලා. එතකොට ඒ රහතන් වහන්සේ කියා හිටිනව කොහොමද? මේ දේශනාවේ නම තමයි ශෝක සල්හරණ සූත්‍රය. මොකද්ද? හිතේ ඇනිච්ච උල උදුරා දැමීම ගැන දේශනා කරන උතුම් දේශනය කියලා. ඒතර ඔබ කල්පනා කරන්න මේ ධර්මයේ දන්නේ නැතුව වෙන ආගම්වල අය. ඒ වගේම බෞද්ධ අය වේවා කී දෙනෙක් දහ දුක් විඳිනවද?
මම දැක්ක එක තැනක එක සුදු ජාතික නෝන කෙනෙක්. එයා කියනවා යා මේ ධර්මය අහන්න යනවා එක හාමුදුරු කෙනෙක් ගාවට අවුරුදු 7ක් පුරාවට. යන්නේ මොකද ගෙදර ඉන්න මහත්ය හරි වසයි. හිරිහැර කරනවා. දැන් සුදු අයගේ සාමාන්‍ය ස්වභාවය තමයි කාන්තාවට තමයි බලී තියෙන්නේ. කාන්තාවට බල්ලට තමයි ඔක්කොම බලී තියෙන්නේ. ස්වාමියාට නෙමෙයි සමහර තැන්වල ස්වාමියාට පයින් ගහ යන්නේ නෝනව. මහත්ය ගෙදර සද්දයක් දැම්ම ගමන් පොලිසිය ආවොත් නෝන කියන එක තමයි පිළිගන්නේ. මහත්ය කෙලින්ම එළියට. මේ රටටත් ඒක හොඳයි වගේ නේද? එතකොට මොකද වෙන්නේ? ඇංග මැනේජ්මන්ට් කියලා කෝස් එකක් කරනවා. තරහ පාලනය කිරීම. ඒ කෝස් එක කළා සර්ටිෆිකේට් එක අරගෙන තමයි හපව් ගෙදරට එන්න වෙන්නේ. එතකොට බලන්න ඒ නිසා මේ හැම දෙයකින්ම අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් නමුත් අර ඒ නෝනට මොකද වෙන්නේ? ඊට හාත්පසින් වෙනස්. අර මහත්ය ගහනවා, හිරිහැර කරනවා, බයිනෝ. පැය දෙකකට හරි භාවනාවට කියලා මෙයා එනවා. ඒ ආවහම මෙයා අවුරුදු 7ක් පුරාවට බණ අහගෙන හිටියා. මේ වහද්දි කියන ඉවසන්න, මෛත්‍රිය මේව ගැන කියා දෙනවා. මෙයා කරන වැඩේ මොකක්ද? මේක කරන්න පටන් ගන්නවා. මෙයා හිතනවා අත්හරින්න කියලා නේ ධර්මයෙන් කියන්නේ. මහත්ය ගහ මේ එක දවසක් අවුරුදු 7කට පස්සේ මේ නෝන කියනවා මට කතා කරන්න ඕනේ ඔබ වහන්සේත් එක්ක. ඊට පස්සේ ස්වාමින්වහන්සේ මං අවුරුදු 7ක් පුරාවට බැට කාපු කෙනෙක්. මගේ මහත්ය මොනව හරි කිව්වද, ගැහුවද, කරාද? ඔබ වහන්සේ කිව්වනේ ඉවලිම අත්හරින්න කියලා. මං ඉවලිම අත්හැරිය. හිතේ තියාගත්තේ නෑ. ඒකින් මං දුක්ුන්නේ. මගේ මහත්ය හොඳ දෙයක් මොනව හරි කරනවද මං හැම වෙලේම ඒක අගී කළා. ඒ රටවල වල හග් කරනවා කියලා නේද? අර මේ ඉඹ ගන්නවනේ. එහෙම හොඳ දෙයක් කරාම මං එහෙම කරා කියනවා. ඒ විදිහට මං මහත්යව අගය කරා කියනවා. ස්වාමින්වහන්සේ ඒ මහත්යද වෙනස් කියනවා. අද ඒ මහත්ය තමයි මාව කරුණාවෙන් මෛත්‍රියෙන් බලාගෙන කියලා කියනවා. බංකුවක් හදන් ඇවිල්ලා තිනවා. එයා කියනවා මේක වෙනද මං කරන්න මට මේ බංකුවෙන් මෙයා ගහනවා කියලා. අද හාත්පසින් වෙනස්. ඒතර බාණ්ඩ වෙනත් රටක සුද්ධියක් නේද? ප්‍රයෝජනී ගත්තද නේද? ගත්තා. එහෙනම් මේ ධර්මයයි අපි අහන්නේ. ලෙඩ වෙනවා මැරෙනවා කියලා කිව්වහම අපිට මොකද වෙන්නේ? මූණවල් වෙනස් වෙනවා. ඒකට නෙමෙයි මේ ධර්මය කියන්නේ. ඒක අවබෝධ කරගෙන අර වගේ බලවත් හිතක් ගොඩනගා ගන්න කියලා කියන්නේ. ඒ නිසා මේ ධර්මය හරියට ගන්න. මේ ධර්මයෙන් කියා දෙන්නේ බලවත් හිතක් ගොඩනගා ගන්න ක්‍රමයයි. ඒ නිසා ඔබ හැම දිනාටමත් මේ උතුම් දහම් කරුණ, මේ ඉපදිච්ච ආයතන හය තේරුම් ගන්න. ඒ ආයතන හයට ගොදුරු වෙන දේවල් රූප ශබ්ද ගැන අවබෝධ කරගෙන ඒ දේවල් දන්නේ නැතුව පරිහරණය කරන්න ගිහිල්ලා ජීවිතයේ අර්බුද ගොඩක් උපදින ඔබටත් අපටත්. මේ හැම දෙයකින්ම නිදහස් වෙන්න, ගැලවෙන්න මේ උතුම් දහම් කරුණුත් ඔබට හේතු වාසනා වේවා කියලා කවුරුසාද කියන්නේ. හොඳයි. නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.